ඊයේ දින තුල රටින් නව ආසාදිතයන් 4193 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව රට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 211801ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදේශ වාර්තා සඳහන් කළේ එරටින් ගත වූ පැය 24 තුළ නව මරණ 50ක් වාර්තා වීමත් සමග මේවන විට එරට මුළු මරණ සංඛ්‍යාව 1802ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ අතර ඇමරිකාවේ ප්‍රාන්ත 7කින් වාර්තාගත ලෙස කොරෝනා ආසාදිතින් සහ මරණ ඉහළ යාමත් සමග ෆ්ලොරිඩාවේ සුප්‍රකට මයාමි වෙරළාසන නගරයේ ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව ආසාදිතින් 54904ක් වාර්තා වී ඇති අතර එරට මුළු ආසාදිතින් ගණන 28,90,588ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ගත වූ පැය 24 තුළ වාර්තා වූ නව මරණ 616ක් සමග එරට මුළු මරණ සංඛ්‍යාව 132,101ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර COVID-19 ආසාදිතීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඵලදායී විය හැකි ඖෂධවල සායනික අත්හදා බැලීමේ මූලික ප්‍රතිඵල ඉදිරි සති දෙක ඇතුළත අපේක්ෂා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධානී ට්‍රෙඩොස් ඇඩනම් මහතා සඳහන් කළේ කොවිඩ් එන්නත් මහා පරිමාණයෙන් බෙදා හැරීමට සූදානම් වන්නේ කවදාද යන්න අනුව අනාවැකි ඵල කිරීම අඥාන දෙයක් බවයි. මේ අතර පෙරදිනයන්හි පරිදිම ගත වූ පැය 24 තුළද වැඩිම මරණ වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන්. ඊයේ දිනේදී බ්‍රසීලයේ ආසාදිතින් 41,988ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 1,264ක්. එමෙන්ම මේ වන විට ආසාදිතින් 15,43,341ක් වාර්තා වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 63,254 ඉක්මවා තිබෙනවා. මේ අතර අද උදැසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතින් 22,721ක් වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව ඉන්දියාවේ මුළු ආසාදිත සංඛ්‍යාව 649,889ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම ගත වූ පැය 24 තුළ වාර්තා වූ නව මරණ 444ත් සමග එරට මුළු මරණ සංඛ්‍යාව 18,699ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය subscribe කර සීනුව සලකුණු වන්න.